Net News. ආයුබෝවන්. උදෑසන 6යි විනාඩි 25යි. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Net News උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News මැදිරියේ සිට මම මනෝජ් උදටියවල ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ජාතික හැඳුනුම් පතත් සමග ටින් අංකයත් එන ලකුණු. මහමැතිවරණය මේ පළමුවන දායින් පසු. මන්ත්‍රී දොරේ අතහැරී චමින්ද විජේසිරි ඔස්ට්‍රේලියාවට. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ වර්ජනයක. කොළඹ බදුල්ල මාර්ගයේ ගමනාගමනය යළි නැවති විකල්ප මාර්ග භාවිත කරන්නයි ජනතාවට උපදෙස්. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් ඉදිරියේදී ජාතික හැඳුනුම් පත නිකුත් කරන විට ඒ සමග බදු ලියාපදිංචි අංකයේ හෙවත් ටින් අංකයේ ලබා ගැනීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටියේ පැවසුවේ බදු සම්බන්ධ ක්‍රමවේදයේ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට එම පියවර ගන්නා බවයි. ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඒක කොහොමද අපි ටින් අංකය ලබා දෙන්නේ ඒකට සම්බන්ධ කරලා පුරවැසියාට අලුත් දෙයක් නොවන විදිහට ඒ කටයුත්ත කිරීම. ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම මේ අපේ කැපැත්තකින් දේශීය ආදම් දෙපාර්තමේන්තුව සම්පූර්ණ පරිගණකගත කිරීමේ රැමිස් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළ මේ බොහෝ දේ එකට සම්බන්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් බදු ලිපිගොනුවක් සකස් කරගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය කරුණු දැක්වුවා. ඕනම කෙනෙකුට මාර්ගගත ක්‍රමයට සම්බන්ධ වෙන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ අපේ දේශීය ආදම් දෙපාර්තමේන්තුවේ බඩවීට ගිහිලා ඔහුගේ ජාතික හැඳුනුම්පත් ලංකේ ඉදිරිපත් කිරීම පමණමයි. මොකද ඊටාම් පහසුවෙන් ඔවුන්ගේ සඳහා සම්බන්ධ කරගන්න අපි සූදානම්. අපිට අවශ්‍ය වෙන්නේ හැබැයි ඇත්තටම මේ වගේ අපේ සමස්ත පුරවැසියන් මේ කටයුත්තට සම්බන්ධ වීම. මොකද දැන් ඔය ජාතික හැඳුනුම්පත් හඳුන්වා දීමෙත් 70 දශකයේ මම අහලා තියෙනවා ලොකු ආන්දෝලනයක් තිබුණා මේක ලියාපදිංචි වීම තුළින් ඔවුන්ට අසාධාරණයක් අලාභයක් අනවශ්‍ය බැඳීමක් ඇති වෙයි කියලා. හැබැයි අද ජාතික හැඳුනුම්පත කියන්නේ අත්‍යවශ්‍යම අනන්‍යතාවය ඉදිරිපත් කිරීමේ සහතිකය. ඉදිරියේදී මේ ටින් අංකය නැත්නම් බදු ලියාපදිංචි අංකය කියන්නේ පුරවැසියාගේ සැබෑ වටිනාකම පෙන්වන සහතික බවට පත් කිරීමයි අපි කටයුතු කරන්න කියන එක සමාජය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. දැන් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය. ජාතික ජනබල වේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ නීතිඥවරුන් පිරිසක් පහුගිය දවසක චීනෙ ගිහිල්ලා තියෙනවා. චීනෙන් තමයි ඔවුන්ට ආරාධනා කරලා තියෙන චීනයට එන්න කියලා. ඒ වගේම අවශ්‍ය පහසුකම් ආධාර අනුග්‍රහක දායකත්වය චීනෙන්ම ඔවුන්ට ලබා දීලා තියෙනවා කියලා අපිට කනින් කොනින් ආරංචි වෙනවා. අනුර කුමාර් දිසානායක, විජිත හේරත් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම සුනිල් වටගල, හර්ෂණ නානායක්කාර කියන නීතිඥවරුන් මේකට සහභාගී වෙලා තියෙනවා. මේ විදේශ සංචාරය සඳහා කියලා තියනවා කියලා තමයි අපිට නම් ආරංචි වෙන්නේ. මේ විදේශ සංචාරයේදී ඔවුන් ගිහිල්ලා චීනයේ රජය නියෝජනය කරන ඉහළ නිලධාරීන්වත් හමු වෙලා සාකච්ඡා කරලා තියනවා කියලා වාර්තා වෙනවා. දැන් මේකත් එක්ක ඊයේ පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ ගැන කතා කරලා තියෙනවා. මේ ගැන කතා කරද්දී එක් මන්ත්‍රීවරයෙක් නම් කියලා තියෙන්නේ අනුර කුමාර් දිසානායක, ජාතික ජනබල වේගයේ නායකයා ඇතුළු මේ කණ්ඩායම චීනෙ ගිහිල්ලා මේ විදිහට ඔවුන් එක්ක සාකච්ඡා කරා කියලා කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී දැන් අනුර කුමාර් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙනවනේ. අනිවාර්යෙන්ම එහෙනම් චීනෙත් අනුරගේ සහයයට එයි කියලා. දැන් මේ කතාව යන අතරේ එදා හිටපු තවත් මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා, හරි දැන් අපි හිතමුකෝ මේ අනුර කුමාර් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනාධිපති බවට පත් වෙනවා කියලා ඔහු මුලින්ම මොකක් කරයිද කියලා අහලා තියෙනවා. ඒ වෙලාවේ මේ කතාව අහන් හිටපු එතන හිටපු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා, අයියෝ මොකක් කරන්න දනි මුලින්ම ඉතින් ජනාධිපති වුණාම දිවුරුම් දෙන්න එපයි කියලා. ඒ මන්ත්‍රීවරයා කියලා තියෙනවා, නෑ නෑ අනේ මං එහෙම එකක් නෙමෙයි අහුවේ. දැන් හැමෝටම වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් තියෙනවානේ. ඒ වැඩපිළිවෙල යටතේ මොකක් කරයිද දන්නේ
නැ මුලින්ම කියලා මේ කතාව අහගෙන හිටපු තවත් මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා ඇයි අනුර කුමාර් දිසානායක ප්‍රසිද්ධ වෙලා තියෙන හොරු අල්ලනවා කියලානේ මුලින්ම ආපු ගමන් හොරු ටික අල්ලලා ඇතුළට දායි කියලා මේ ඔක්කොම කතා අහගෙන හිටපු එතන හිටපු තවත් මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා ආ හොරු අල්ලලා ඇතුළට දායි දායි අපි බලාගෙන ඉමුකෝ කියලා නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහුගිය දවසේක දුරකථන සංවාදයක ඉදලා තියෙනවා. මේ දුරකථන සංවාදයේදී බොහෝ අය වැඩිපුරම කතා වෙලා තියෙන්නේ නාලක ගොඩහේව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්වරම ගිහිල්ලා සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක වාඩි වුණ එක ගැන. මේක ගැන වුන් දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. මේක ගැන කතා කරද්දී ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් කියලා තියෙන්නේ ඒ විදිහට නාලක ගොඩහේව ගියා නම් ආපහු ඔහුට මේ ඇතුලේ තියෙන සාකච්ඡා වලට සහභාගී වෙන්න බෑ. ඉඳගන්න බෑ කියලා. ඒ වෙලාවේ මන්ත්‍රීවරුන් කතා වෙලා තියෙනවා. හැබැයි නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් ඔවුන් පක්ෂයක් විදිහට නිදහස් ජනතා සභාව විදිහට මාසිකව ගානක් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එකතු කරනවලු. මේ පහුගිය මාසෙත් නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකට අදාළ මුදල ලබා දීලාලු තියෙන්නේ. ඒ වගේම දැන් ඔවුන් කලින් හිටියේ පොහොට්ටුවේනේ. පොහොට්ටුවේ දැන් ඔවුන් නැති වෙලා ස්වාධීන වෙලා ඊට පස්සේ දැන් නිදහස් ජනතා සභාව විදිහට හිටියත් ඔවුන් නිදහස් ජනතා සභාවටත් මාසිකව ගානක් පෞගිය දවසක උදයන්ග වීරතුංග සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවට බැන්නා. මේක දැකපු ගමන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුට කෝල් එකක් දීලා අහලා තිනා මොකද්ද මේ කරන මෝඩ වැඩේ මේක හරි සෞතු වැඩක් කියලා. ඒ වෙලාවේ උදයන්ග වීරතුංග නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කියලා තියෙන්නේ මට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ලැබුණු දෙයක් නෑ කියලා. ඒ වෙලාවේ කොහොමවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් උපදෙස් දීලා තියෙන්නේ මෝඩ වැඩ කරලා නිකන් සෞතු වෙන්න එපා කියලා. මේ අතරේ දැන් කියනවනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජනාධිපති වරයා ඊළඟ ජනාධිපතිවරණේ ඉදිරිපත් වෙන නෑ කියලා සමහරු ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සහය ඊළඟ ජනාධිපතිවරණේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් වුණොත් එහෙම ඔහුට නොලැබේවි කියලාලු. හැබැයි මේ ගැන අපිට නම් හොයලා බැලුවා මාරංචි වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණේදී අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන සූදානම් නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුට උඩ
සේවාවන් වල මිල විශේෂයෙන්ම පෙට්‍රල් ඩීසල් මිල ඒ වගේම තමයි විශේෂයෙන්ම කතා කරොත් විදුලි බිල. දැන් මේ දේවල් වැඩි වෙද්දී බොහෝ අය කිව්වේ මේ IMF එකේ කොන්දේසි නිසා මේවා වැඩි වුණා කියලානේ. කොහොම වුණත් පහුගිය දවසක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉන්න සමීපම පිරිසක් කතා වෙලා තියෙනවා මාර්තු මාසේ මේ වැඩි කරපු ඒවා ඔක්කොම 75% ගින් අඩු කරනවා කියලා. IMF එකෙන් කොන්දේස් දාපු නිසානේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඒක කරන්න උනේ. හැබැයි දැනටමත් ඔහු වැඩ කටයුතු පටන් අරගෙනයි තියෙන්නේ. මේකට 75% අඩුවක් ජනතාවට දෙන්න මාර්තු මාසයේදී සූදානම් කියලයි අපිට කණින් කොණින් ආරංචි වුණේ. සමගි ජනබල වේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවේදී. දැන් මේ සම්බන්ධයෙන් කතා කරපු බොහෝ අය නම් කිව්වේ චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙනත් පක්ෂයකට යන්න ඕනේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ඉඳගෙනම වෙනත් පක්ෂයකට යන්න තිබ්බා කියලා. ඇයි ඔහු මේ විදිහට තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ම අයින් වුණේ කියලා බොහෝ අය කතා වෙනවා. මේ ගැන හොයලා බලපු අපිට නම් ආරංචිුනේ නැන මේක දේශපාලනික වශයෙන් මේ වගේ තීරණයක් ගන්න ඔහු පෙළඹුණේ ඔහු ඕස්ට්‍රේලියාවේ යන්න සූදානම් වෙනවා ඕස්ට්‍රේලියාවට ගිහින් එහේ පදිංචි වෙන්න සූදානම් වෙනවා කියලා තමයි අපිට නම් කණින් කොණින් ආරංචි වුණේ. ඒත් එක්කම ඔහු ඕස්ට්‍රේලියාවේ ගියා කියලා දැන් දේශපාලන කටයුතු නතර කරයිද කියලා බොහෝ අය කතා වෙනවා. අපිට නම් කණින් කොණින් ආරංචි වුණේ ඔහු ඕස්ට්‍රේලියාවට ගියාට දේශපාලන කටයුතු නම් දිගටම කරයි කියලා. ඊ පාර්ලිමේන්තු සභාගර්භයේදී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලලිත් තෙල්ලාවල උපුල් ගලප්පති කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කර කර ඉඳලා තියෙනවා. මේ සභාගර්භයේ මේ විදිහට ඔවුන් කතා කර කර ඉඳී මෙතනට ඇවිල්ලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ලොකු බෑග් එකකුත් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට දැන් කතා කර කර ඉන්නකොට දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනිත් මන්ත්‍රීවරුන්ට කියලා තියෙනවා ඊයේ විධායක සභාව තිබ්බන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ විධායක සභාවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැය එකයි විනාඩි 20ක් කතා කරලා තියෙනවා. එතනින් විනාඩි 20ක්ම කතා කරලා තියෙන්නේ මං ගැන කියලා. ඒ වෙලාවේ මෛත්‍රී
මහේන්ද්‍රපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තමන් කතාව කරන වෙලාවේ මේ සාකච්ඡාවේදී කිව්වලු අනිවාර්යයෙන්ම 2030 දී ඩයසිර ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි දැන් ඔහුව පක්ෂයෙන් එළියට දැම්මා කියලානේ බොහෝ අය කතා වෙන්නේ. මේ විදිහට කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සභාපති ගම ගන්නත් ඔහුට 2030 දී පුළුවන් කියලායි විධායක සභාවේ තිබුණු රැස්වීමේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා කියලා තමයි මෙයාලා කතා විවි ඉඳලා තියෙන්නේ. කොහොම වුණත් මම කිව්වේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගාරයට එද්දී ලොකු බෑග් එකක් තරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මේ බෑග් එක දැකලා හැමෝම මේ බෑග් එක ගැනත් කතා කර කර ඉද්දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දිහා බලලා අහලා දෙනවා මේ දයා දුෂ්මන්ත එහෙම දැක්කේ නැද්ද කියලා. ඒ වෙලාවේ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගොඩක් පුදුමයෙන් බලලා තියෙනවා මොකද පක්ෂයෙන් නෙපා කියලා එළියට දාලා මේ දයා කෝ දුෂ්මන්ත කියලා අහන තත්වෙට අර යාළුවෝ වගේ කතා කරනකොට හරි පුදුම හිතිලා තියෙනවා එතන හිටපු අනිත් මන්ත්‍රීවරුන්ටත්. ඒ වෙලාවේ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් මේකට අපිට මුකුත් කියන්න ගිහිල්ලා නැහැ කියලායි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අපිට කනින් කොනින් ආරංචි එතන හිටපු මන්ත්‍රීවරුන් අහලා තියෙනවා හිටපු ජනාධිපතිතුමා මේ මොකද්ද ওই බෑග් එකේ තියෙන්නේ ඇයි ඔච්චර ලොකු බෑග් එකක් ගෙනාවේ කියලා. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනනම් නෑ නෑ මේ බෑග් එකේ තියෙන්නේ වෙඩින් ඉන්විටේෂන් වගයක් කියලා. දලස් පාර්ශ්වයේ සහ සමගි ජනබලවේගය මේ වෙලාවේ එකම ගමනක් යන සූදානම් වෙන්නේ කියලා හැමෝම දන්නවනේ. ඔවුන් සම්දානයක් හදාගන්නත් සූදානමින් ඉන්නවා. දැන් මේ විදිහට සම්දානයකින් ආව දෙගොල්ලම එකතු වුණොත් මොකක්ද ලකුණු ඉදිරිපත් වෙන කියලා හැමෝම කතා වෙනවනේ. දලස් පාර්ශ්වයෙන් නම් කියලා තිබ්බේ අපිට බෑ දුරකතනෙන් එන්න. ඒ නිසා අපි වෙන ලකුණක් හදාගමු කියලා. කොහොම වුණත් ඒකට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාතුළු සමගි ජනබලවේගයත් කැමති වෙලා තියෙනවා කියලා තමයි අපිට කනින් කොඩින් ආරංචි වෙන්නේ. සමගි ජනබලවේගයත් එක්ක දලස් පාර්ශ්වය සම්දානගත වෙද්දී ඔවුන් මුලින්ම කිව්වේ අපි දෙගොල්ලෝ සම්දානගත වෙනවා නම් මෙහෙම දලස් පාර්ශ්වය කියන්නේ මේ අලුතෙන් හදන්න යන සම්දානයේ නියෝජ්‍ය නායකකම දලස් පාර්ශ්වයට දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ දලස් සලහ පෙරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දෙන්න ඕනි මේ සම්දානයේ නියෝජ්‍ය නායකකම කියලා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇතුළුව සමගි ජනබලවේගය මේකට කැමති වුණේ නැහැනේ. හැබැයි දැන් ඔවුන් මේ වෙලාවේදී කියනවලු දලස් පාර්ශ්වයට අපි දැන් මේ හදන්න යන අලුත් සම්දානය හනේ නායකත්ව මණ්ඩලයක් තියෙනවනේ මෙන්න මේ නායකත්ව මණ්ඩලයේ කැඳවුම් කරු තනතුර දලස්ට දෙන්නම් කියලා. කොහොමවත් මේකට දලස් පාර්ශ්වයෙන් නම් අකමැතියි කියලායි අපිට කනින් කොනින් ආරංචි වුණේ. දැන් හැමෝම බලාගෙන ඉන්නේ මැතිවරණයක් කවදා එයිද කියලානේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ කොහොමවත් මැතිවරණයක් තියෙන්නම ඕනේ. හැබැයි මහ මැතිවරණයේ මුලින් තියයිද ජනාධිපතිවරණයේ මුලින් තියයිද කියලා හැමෝම බලාගෙන ඉන්නවා. අපිට නම් කණින් කොණින් ආරංචි වුණේ ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කතා වෙලා තියෙනවා පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව බොහෝ අය කතා වෙලා තියෙනවා කියලා මැයි පළවෙනි දගෙන් පස්සේ අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් තියෙනවා කියලා. කණින් කොණින් ඇසුණු කතා කණින් කොණින් ඇසුණු කතා කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස නැරඹිය හැකි. ඉදිරියේදී උපරිම ආයුරින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා. එවන් පසුබිමක් තුළ ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විපක්ෂය උත්සාහ ගන්නා බවයි ඔහු කියා සිටියේ. රටක් හැටියට අපේ ව්‍යාපෘති සහ වැඩපිළිවෙල එක්ක යනකොට ඉදිරියට යනකොට ආර්ථික දර්ශනයත් එක්ක අපි අනිවාර්යෙන් ජනතාවට සුබවාද විදිහටනේ ඒක දෙන්න පුළුවන් හැමදේම ජනතාවට ලබා දෙනවා. දෙන්න පුළුවන් සියලුම දේවල් ඉටු කරන එහෙම ආණ්ඩුවක් මේ අපිට තියෙනවා. දැන් විදේශ රැකියා කරන අපේ සහෝදර සහෝදරියන් ලංකාවට එවපු විදේශ විනිමය ප්‍රමාණය මේ අවුරුද්දේ 2023 බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 6ක් කියලා. දොර 157ක වැඩිවීමක් තියෙනවා. ඒ වගේම තමයි සංචාරක කර්මාන්තයේ විසින් උපයා ගන්නා ලද ආදායම 182කින් 2022ත් එක්ක ගත්තම 182කින් වැඩි වෙලා තියෙනවා. ඒක ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක් විතර තුරකට අද වෙනකොට අපි දැනුම් කිරීම කරලා තිනවා. සංවර්ධනයේ අපිට දත්ත හැටියට තියෙන සංවර්ධනය වෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් හොඳම නිර්ණායක. ඉතින් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා උත්සාහ කරනවා මේ ආණ්ඩුව විසින් කරගෙන යන මේ වැඩසටහන් වල ඒ කීර්ති නාමය කොල්ල ගන්න විදියක්. පස්කන්දක් නායාම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.
බණ්ඩාරවෙල බදුල්ල අතර හතේ කනුව කිරිමණ්ඩලයේ ආසන්න ප්‍රදේශයේ සිදු වූ මෙම නායාම හේතුවෙන් මාර්ගයේ මීටර 300කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. මාර්ගයට වැටි ඇති පස්සෙවත් කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ ආරම්භ කළද අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් එම කටයුතු తాවකාලිකව නතර කිරීමට පියවරගත් බව බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ EML උදේ කුමාර පැවසුවා. අවහිර වූ මාර්ගයේ වෙනුවට ඇටම්පිටිය මාර්ගය හරහා හාලියල බදුල්ල හෝ දෙමෝදර ස්ප්‍රින්ග්වැලි මාර්ගය හරහා බදුල්ල යන විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දුන්නේ. අද පෙරවරු 8 සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය වේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී අතුරු වෛද්‍ය වෘත්තිකයන් සම්පූර්ණයෙන් නොසලකා හැරීමට එරෙහිව එලෙස වර්ජනය නිරත වන බවයි. රෝගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කාලය තුල සෙලු ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුල මානුෂීය පදනමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ සිදු නොකරන බවද එම සංගමේ කියා සිටියා. එමෙන්ම අවශ්‍යතා පරිදි අනෙකුත් රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ස්වේච්ඡා පදනම මත කාර්ය මණ්ඩලයේ යෙදවීමටද පියවර ගන්නා බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර සෞඛ්‍ය වෘත්තීය වේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ දිනේ සංකේත වර්ජනයකද නිරත වුණා. Net News.